ංචිදවේ පුතේ මං අදාම ඔයාලට දස්සන කතන්දරයක් කරගෙන අද කියල දෙන්නේ පුංචි ඌරු තුන්දනාගේ කතාව එකමත් එක කාලෙක කැලෑවෙ ජීවත් වනාා ඌරු පැංචුතුන්දෙනෙකුයි අම්මෙකුයි මේ ඌරු පැංචුතුන්දනා දැන් ලොකුයි ඉතිං අම්මකිව්වා මගේ පුතාල දැන් ලොකුයි තැන් ඔයාලට තනියම ගිහින් ජීවත් දෙන්න කාලෙ හරි කියලා ඉතිං ඊට පස්සේ මේ ඌර පැංචුතුන් දෙනා අම්ම කියපුදයා හලා කැලෑවට ගියා තනියම ජීවත්වෙන්න්න මෙහෙම කැලෑව ඇතුල්ට යනවා හරෙන් බලං හිටියා ලොක්කු කපට වර්කේක් මේ වර්කයා ගොඩාක් මඩගන්න හිටියේ මේ වෝර්කයා හිතුවා මං කොහොමහන මේ ඌර පැංචුතුන්දෙනාව අල්ලගන්න ඕනෙ කියලා මෙහෙමා ඌරුත් පැංචුතුන් දෙනා යද්දී මෙයාලට හාම්බව්නා පිදුරු අරංගෙන මාම කෙනෙක්ව. ඉතින් මේ පළවෙනි ඌරු පැංච ඇහුවා මට පිදුරු ටිකක් දෙනවද මට ගෙයක් හදාගන්න ඕනි කියලා. හිතහොඳ මේ මාමා පළවෙනි ඌරු පැංචට පිදුරුටිකක් දුන්නා ගෙයක් හදාගන්න කියලා. ඉතින් මේ ඌරු පැංචා මේ පිදුරු ටිකෙන්ට ලස්සන ගෙයක් හදාගත්තා. දැංඟයාට හරේම සතුටයි. අනිත්තුූරු පැංචු දෙන්න ඒවුරු පැංචට සමුදීලා තවත් කැල ඇතුල්ටි අන්න ගියා. මෙිහෙම ඉත්සරහට යද්දී ඒ දෙන්නට හම්බවන්නා ලීපතුරු වගයක් කරංගෙන මාම කෙනෙක්ව. දෙවැනිවරු පැංචා ඒ මාමගෙන් ලීපතුරිටිකක් ඉල්ලුවා මට ගෙයක් හදාගන්න දෙනවද කියලා. ඊට පස්සේ ඒ මාමා මෙවුරු පැංචට ලීපතුරිටිකක් දුන්නා. ඒවුරු පැංචා ලීපතුරුටිකා අරගෙන ලස්සන ගයක් හදාගත්තා අනිත්තූරු පැංචා ඒවුරු පැංචට සමුදේලා කැලෑවෙතාව ඉස්සරහට යන්න ගියා මෙහෙම යනකොට එයාට හම්බවනා විල්බැරෝවක ගඩොල් කැටාරං්ඥන්න මාම කෙනෙක්ව මේවුරු පැංචා එයාගින් ගේයක් හදාගන්න ගඩොල් කැටිල්ලගත්තා ඉල්ලගත්ත ගඩුල් කැටවලින් ලස්සනගයක් හදාගත්තා. මේ ඌරු පැංචට ඕනු වඋනා අනි දෙන්නටම්බණ තමන්ගිගේ ශක්තිමත්තම හදාගන්න. ඔන්නේ එක දවසා අර ලොකු කපටි වූර්කයා අර පලවෙෙන ඌරගේ ගෙදර ගිය. ගෙදරගිහින් දොරට තට්ටු කලාා. මං ඇතුළට එන්නද කියල ඌර්කය ඇහුවම. පැංචනා දොරෑරී නැහැ කේන්තිගියපුවෘරකයා ලොකු හුස්මක් කරගෙන පළවෙනි ඌරු පැංචගේ ගෙදරට පිම්බා. ඒ ලොකු හුලම්පාරට ඌරු පැංචගේ ගෙදර කැඩිලො මෙස වෙලා ගියා. හොඳටම බයවෙ චූරු පැංච කෑගහගෙන දෙවනි වරු පැංචලාගේ ගෙදර ගියා මේ කපටි ලොකු වර්කය දෙවනිවුරු පැංචිලාගගේ ගෙදටත්තාව ඇවිත් තොනට තන්්ටු කලාා. ඒත් එයාලනම් දුරනං ඇඩිය නැහැ. ඒ නිසා හොඳටම කේන්තිගේ වූර්කය ඒ ගෙදයටත් ලොකු හුස්මක්කාරගෙන පිම්බ ඒ හුලන්සරටගේ කැඩිලම් විසිවෙලා ගියා. දටම භයවෙච්ච මේ ඌරු පැංච දෙන්න තුංගෙනවරු පැංචලායි ගෙදට කෑගහගෙන ගිය. ගෙදරගිහින් බයේ ගැහිගැහහි ගැහිගැහහි ඉන්නකොට අර කප්පටි ලොකුපුූර්කයා මේ ගෙදට අත්තාව. ඇවිල්ලා දොරට තට්ටු කලාා ඒත් එයාලන දොරෑරී නැහැ. ආයෙත් හොඳටම කේන්දිගේ වූර්කය ලොකෝ හුස්මක් අරගෙන පිම්බ ඒත් මේගේ නම් හෙලවුනේවත් නැහැ ආයෙත් උත්සාකරා කීප පතාවන්ම උත්සා කරල්ල බැලවා ඒත් හරිගිය නැහැ ගේනම් කඩන්නම බැරිවුණා. ඒ නිසා මේ කපටි වූර්කයාට හොඳටම කේන්ති ගිය නිසා මේ කපටි වූර්කයා මොකද දන්නවද කළේ ඉනි මඟකුත් අරගෙනෑවිල්ලා මේ ගෙදර දුංකවුලූටට නැක්්ගා මේ වූර්කයාට හරිම සතුටේ මොකද එයාහිතුවා මෙතැනින් බිමට පැනලා ඌරු පැංචුතුන්දනාම අල්ලගන්න ඕනි කියලා එහෙම හිතාගෙන දුංකවුලුේ බිමට පැන්නා. පුංච දුවේ පුතේ මොකද දන්නවද වනේ. අර කපටි වූර්කයා උඩි ඉඳම් බිමට වැටෙද්ද මේ වූරු පැංචුතුන් දෙනා ලොක්කෝ වතුරභාජනයක් නිපේතියල තිබ්බා. උන්නු වත්තුරභාජනයට වැටුණු මේ වූර්කයා ගෑන්ග හොඳටම පිච්චුණා. අනේ බේරගන්නා! පිච්චනවා! කියලා හයිියෙන් කෑගාගෙන මේ කපටි ලොකුවෘර්කය දුවල යන්නම ගියා. මේ ඌරු පැංචුතුන්දනාට දැන් හරේම සතුටුයි එදැන් පස්සෙනං කවදාක්වතෙන් අපපුරු වර්කයාගෙන්න්නම් කරදරයක් වුණේ නැහැ. දැක්කනේද පුංචිදුවේ පුතේ අපි දෙයක් කරන්න කලින් හොඳීන් හිතල කරන්න ඕනේ. ංගිනිවරු පංචා දුරදිග හිතලා ශක්තිමත්ව තමන්ගගේ හදපු නිසා එයාල බේරුණ. අදමංගෙනාප කතන්දනීවරයි ආයෙත් ලස්සන කතාවකින් හම්බුුවමූ.